ශ්‍රීලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ඉතිහාසයේ දියාරුතම ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන්නේ එංගලන්ත කණ්ඩායමට T20 තරගාවලියේ 3ට 0 ජයග්‍රහණයක් ලබා දීලා. තරගාවලියේ තරඟ තුනම කාසිවාසී දිනන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. පළවෙනි තරඟ දෙක අපි පරාද වෙන්නේ මුලින් පන්දුවට පහර දීලා. ඒ තරඟ දෙකේ ප්‍රතිකරුවන් T20 තරගයකට ගැලපෙන විදිහට සෙල්ලම් කරන්නේ නැහැ. බය නැති ක්‍රිකට් ගහනවා කියලා අප ශ්‍රී ලංකා කණ්ඩායම පුදුම බයකින් තමයි එංගලන්ත කණ්ඩායමට මුහුණ දුන්නේ. කොහොම හරි තරගාවලියේ දෙවෙනි තරඟයේ විතරයි අපි පොඩ්ඩක් හරි එංගලන්ත කණ්ඩායමට දැනෙන්න තරගයක් දුන්නේ. පළවෙනි තරඟේ වගේම තුන්වෙනි තරඟේ අවසන්ුනේ හරිම නරක පරාජයන් දෙකක් එක්ක. තුන්වෙනි තරගයේ අපි ලබා ගන්නේ ලකුණු 91ක් විතරයි. එතෙනුත් ලකුණු 20ක් ගන්න බින්ද ප්‍රනාන්දුගේ පිටින්. එංගලන්ත කණ්ඩායම ලකුණු 89ක පළවෙනි කඩුල්ලට සම්බන්ධතාවයක් පවත්වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ලකුණු ප්‍රමාණයට ලකුණු 2ක් එහාට ගිහින් තරගය අවසන් කර 10ක්ම අහිමි කරගෙන රටවල් දෙකක් අතර තිබුණු තරගාවලියක ක්‍රීඩකයන්ගේ අඩුම ප්‍රහාරක වේගය වාර්තා කළ තරගාවලිය විදිහට තමයි මේ තරගාවලිය වාර්තාගත වෙන්නේ. මේ තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ගේ ප්‍රහාරක වේගය සටහන් වන්නේ 85.2ක් විදිහට. මීට කලින් මේ නරක වාර්තාව හිමි කරගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමයි ඒ 2015 දී ඉන්දියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟ තුනකට සෙල්ලම් කරනවා. මේ තරඟ තුනේදී ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 89ක් විදිහට. මේ වාර්තාව තමයි තවත් නරක විදිහට ශ්‍රී ලංකාව අලුත් කරන්නේ. සාමාන්‍ය T20 ක්‍රීඩකයෙකුගේ ප්‍රහාරක වේගය 140ක වගේ තියෙන කාලෙක එක් දින තරඟයක ප්‍රහාරක වේගය 100ක තියාගෙන ඉන්න කාලෙක ශ්‍රී ලංකාව මේ තැනට වැටුණ එක නම් කනගාටුදායක දෙයක්. තුන්වෙනි T20 තරඟයේදී එංගලන්ත කණ්ඩායම තමන්ගේ පස්වෙනි පන්දුව වන්නා විදියට අඩිල් රෂිඩ් කැඳවන්නේ ශ්‍රී ලංකා ඉනිමේ 17 වෙනි පන්දුවාරයේදී. ඉතිහාසයේ මීට කලින් මේ විදියට පස්වෙනි පන්දුව වන්නා කැඳවන්නේ ප්‍රමාද වුණු අවස්ථාව විදියට සටහන් වෙන්නේ 2016 ඉන්දියා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේ සෙල්ලම් කළ තරගයකදී. මේ තරගයේ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 15 පන්දු 3ක් පන්දු යවනවා. ඒ පන්දු යවන්න 4 දෙනෙක්ගෙන්. එදා ඒදී පාකිස්තානයේ කළාට පස්සේ තමයි ජාත්‍යන්තර T20 තරගයක එංගලන්ත කණ්ඩායම තමන්ගේ පළවෙනි පන්දු යවන්න 4 දෙනාගෙන් පළවෙනි පන්දුවාරයේ 16 අවසන් කරන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.